මස්වෙන් පපතමින් හැම දෙනම් තිසරණ සහිත පංචසීරය සමාදන්ෙන්ට නමස්කාරක නොමුතස්ස භගවතු වරහතු සම්ම සම්බුද්දස්ස නමුතස් භගවතු වරහතු සම්ම සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්ම සම්බුද්ධ දං සරණංගච්චහාමි බුද්දං සරණංගච්චාමි දම්මං සරණංගච්චහාමි Damang sarenangga cami Sanggang sarenangga cahami sanggang sarenangga camami Duti ammpi buddang sarenangga cahami Duti ammpi budhang sarenangga cami Duti hammpi daang sarenangga cahami Duti hammpi daang sarenangga camami Duti ampi sanggang saranang gacami. Duti ampi sanggang saranang gacami. Tati ampi budang saranang gacami. Tati ampi budang saranang gacami. Tati ampi damang saranang gacami. Tati ampi damang saranang gacami. Tati ampi sanggang saranang gacami. සතිියම්පි සංගං සරණංගච්චාමී සරණාගමනං සම්පුන ආමබන්තේ පානාාතිපාතා වේරමණී සික්කහාපදං සමාධයාමි පානාතිපාතා වේරමනී සික්කාපදන් සමාධයාමී අදින්නාදාානා වේරමනණී සික්කහපදං සමාධයාමි අදිින්නාදාානා වේරමණී සික්කාපදන් සමාධයාමි කාමේ සුමිච්ාචාරා වේරමණී සික්කහාපදන් සමාධයාමි කාමේ සුමිච්චාචාරා වේරමණී ක්ඛපදන් සමාධයාමී නිුසාවාදාා වේරමණී සික්කහාපදන් සමාධයාමි සාවාදාා වේරමණී සික්කාපදන් සමාධයාමී සුරාමේරය මජජ පමාදට්ඨානා වේරමණී සික්කහපදන් සමාධයාමි සුරාමේරය මජ්ජ පමාදට්ඨානා වේරමණී සික්කාපදන් සමාධ සරණන සදද පංචසිීළං දම්මං සාදුකං සුරක්කිහිතංකත්ව ප්‍රමාදිීන සම්පාදිී තබ්බං ආම පන්ති සමන්තා චක්කවාලි සුුවත්්‍රග්චන්තු දීවතා සද්දම්මං නිරාජස සුනන්තුසග මොක්කදං දම්ම සවනකාලු අයං පදන්තා Dammasාව kalu wayang baddangtaදmasාවna kalu wayangdhadangta <laughs> Namutase bagutu warhatu sama sambutdasse Namutase bagutuwarhatu sama sambutdasse Namutase bagutu warhatu sama sambutdasse බ්ා පස්ස කරනං කුසලස්ස උප සම්පදා සචිත්ත පරියයෝධපනං ඒතං බුද්ධාන සාසනං සද්දා බුද්ධි සම්පන්න පින්නත්නී සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න්න යෙදුන ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්නට ත් සසර ජීවිතය සූපත් කරගන්නටත් අපි හැමදාම නිරතුරුව වහෙසවෙන්ඩෝනේ සූදානම් වඩ ඕනේ ඉතිං අද බ්‍රහස්්පෙන්ද දවස වැදගත්ම දවස විදියටයි අපි සනකන්නේ මොකද අපි ඉගෙනගන්න ධර්මයේ තියන ප්‍රායෝගිකත්වය කොයි තරන්නම් අපි ජීවිතවලට එකතු කරගන්නද කියලා තේරුම් ගණඩ පුළුවන් වෙන්නේත් එකතුකරගන්න ආකාරය ගැන කතා කරන්නෙත් අද දවස ඒන්නේ මානසික සුවතාවය පිළිබඳව. ති ලෝකයේ මානසික සුවතාවය කියන්නේ කෙහි උපරිමඵලය ලබපු උත්තමයණන් වහන්සේලා තමයි. හතන් වහන්සේලා එකන්නේ. තන්හාව නැත්තන් දුකක් නෑ. දුක් දෝම නස්ස කියනවා හිතක දෝම නස්ය නැතිවට විදිහන්නන්නේ මොකද දාව තමයි දුකට එකමම හේතුව. එතකට තන්හාාව නැතිකරපු උත්තමයණන් වහන්සේ නකට දුක් මාත්‍රයක්වත් නෑ. හන සුවසේම ඉන්න ලෝකයේ වැඩීම මානසික සුවතාවයකින් ඉන්න වූ උත්තමයණන් වහන්සේ තමයි, රහතන් වහන්සේ කියැ හෙනම් අපිට මේ ධර්මය තියෙන්නේ සියලූම දුක් නැති කරගැනීම සඳහා සියලුම දුක් නැතිකරගැනීම සඳහායි මේ ධර්මය තියන්නේ හොයි එතකොට අපි බලමු දැන් මේ සති අපි කතා කරේ මේ දුරකර ගතයුතු දේවල් වලක්වා ගතයුතු දේවල් නරක පුරුදු ඒවා නැතිකරගණ්ඩ කොයිවිදිහටද අපේ ළඟතියන වැරදි නැති කර ගැනීම සඳහා වූ මානසිකත්වය පිළිබඳව. මානසික සුවතාවේ කියනෙක් නැත්තටම නැතිවෙන ප්‍රධාන කාරණාවක් තමයි දර්ඝ කාලීනව හානි වෙලා අන්තිමල ලොකු පසුතැවීමවලට එන ප්‍රධානකාරණාවක් තමයි අපේ පින්නත්න්නේ තියෙන්න්න වූ මේ වැරදි සිද්ධවීම වං උදාහරණයක් කියනවා මොකද ඉතාමත්ම වැදගත්වෙන හිදා ධදිසිම විදේශ ටකදී අපේ ලංකාවෙ දරුව එක මගේළඟට එනවා මගළඟට ඇවිල්ලා මෙන්න මෙහෙම කියනවා මේ ්‍යව්ලනෝ ධඩිය දමින් වෙවුලම එන්නේ ඟට ඇවිල්ල කියනවා මාව අපායට වෙෙන් වෙලායි වෙරයි කියලා. අපයටවෙංලලා රයි හාන්දුරුවනේ දැම් ොද කරන්නේ මොකද කරන්න කියර මංහිතම මේ දැන්මුණ හර අනන්තරි පාපකරමයක් වෙලා නැත්තන් සතියකටස්සෙල්ල වෙලා මාසිකටිස්සෙල වෙලා කියලා නෑ අවුරුදු දහයකට තර ස්සල් වෙච් දධිය ගැයි ැන්ම මේ පසු තැවීම ඉල්ලන ලන්ඩද පසුතැවීම කියන එක කොයි වෙලාවේ ඉස්මත් වෙලා ඒද කියලා කිසිීමම විදිහකින් කියන්න පුලන්කමක් ඇත්තේ න. සිම දිහකින් කියන්නඩ පුුවන්කමක් ඇත්තේ නෑ පසුතැවීම කියන එක කොයි විදිහකින් ඉස්මතු වෙලා ඒද කියලා. රි එතකොට පසුතැවීම කියන එක එන්නේ අපේ පින්ත්න අපි හොඳට තේරුම්ගඩ වුනෑ ඉතාම දරුණු කාරණාවක් මේක මේ දරුවට ඇව ති හැටි අපි තේරුම්ගඩ පුළන් කොහොමද කියලා අවුදු දාහයකගිතට ස්සෙල්ලා තමන්ගේ දරු එක්ව ඒ කියලා කියන්නේ ඒයා විදේශ ගත වුණට පස්සේ අනවශ්‍ය වෙලාවක දරු ගැබක් පහල වුණ කියෙන කිවා ඉති ඒ වෙලා ඒක දරගණ්ඩ අමාරකම තිබ හින්ද මේ දරුගැ විනාශසරළ දෙැම්ම ගැබේදම විනස් කරළ දෙැම දැන් දරන්ඩ බැරි තරම් පසු තැබමක් එෙනවා ම අපායටවෙෙන් වෙලා ඉගරයි ඒකන්දා කියලා ය පුදදුම නොසුගම ඒවෙලාවෙත් මටැවිලා කියන වෙලාේ දාඩිය දා නොමන සැ සීතල තිබ ලාවක ඉතින් මේ තමයි තත්වය පසුතැවීමට ඉඩදිය නොයුත්තුයි ඒවා ඉංක ගණ්ඩෝන පසුතැවීම් කියලා අද්දී මනුවදම ය දැගොඩක් නොසුන්ගලති බෙෙන උද්ද්ච කුක්කුච්ච කියනවා. අපි ති ඕහට තරම් වැරදිවෙලාතියට පුළුවන්. මේ වැරදිී නිසාවෙෙන් අපි පසුතැවිතැවී හිටිය කියලා වැඩක් වෙන්න එන්නැ. තේරුම් ගණ්ඩෝන ප්‍රධානම කාරණාව තමයි. අනන්තරිය පාපකර්මයක් නං අනිවාරයම පටිසදව දැඟවිති අත් අන්ඩ බ එහමැතින් තැවුණත් එකයි නැත්ත එකයි ආසන්න භවයේදී අනිවාර්යම ආය මුණුවත් කරන්න හම්බින ඒක එහෙමම තමයි මවමැරීම පියාමැරීම අධිවශයන්තියන මේ ආනන්තරී පාපකර්මයන්. එතකොට මේ ළම අති එහෙම එකක් වෙලා තිබුන්න මට පලවනීම සිදුවනේ එයාට වීරයොප දවඩ යම් කිසි පාපයක් සිද්ධ වනානං අහෝසිකර ගණඩ පුුවන් බලන්ඩ අගුි මාල තෙරුන් වහන්සේ අහිංසක තරුණයා විදිහට මිනිස්සු නවසිය අනූනමයක ඇගිලි එකතු කර ඔය ඇගි එකතු කරනු නමසි අනුනමට වඩ මැරැන්ඩෝන මොකද මාලේ නවසය අනුනමයක් තිබුණා කියලයි සඳහම් වෙන්න අන්ති මෙන්ගිල හයා ගන්ඩින්නකට තමයි අම්මව දැක මසෙ ලූ දන්නන්නේ වෙලාවේය අම්ම කියන සිහක්න්නන්නේ කකුසලටයාට වුණට පස්සෙ පිදන්නේ ඕනෙ කෙමතමයි. එතකොට අපි මේ ළමයට කියලා දුන්නේ ඔන්න ඇත තත්ව. ඇත්ත තත්වය කියල දුන්නට පස්සේ මෙයා මොකද කරන්නේ මෙයාට ආව ලොකු ආවේගයක් මේකෙන් ගැලවෙන්ඩ ඕන කියලා භාවිතකාය භාවිත සීල භාවිත චිත්ත භාවිත ප්‍රඥා ඒකයන්නේ කය පිළිබඳ නිවැරදි සිහයෙන් කායික ක්‍රියාවන් සිද්ධ කිරීම. ඒවගේම භාවිත සීල සිල් ආරක්ෂ කිරීම භාවිත චිත්ත සමාධී වර්ධනය කර ගැනීම. හොඳින් සහ භාවිත ප්‍රඥා විදර්ශන අවබෝධ ඇතිකර ගැනීම කියෙන දේවල් තුළින් පුළුවන් බොහෝ පින්්ඩස් කරලා ඉතිං අර දරවාගේ ප්‍රාණකාරයට මමකු වදානයක් දීලා ුුණ්්‍යනබෝධනා කරන්නගෙනට යාලා ඒවත් කරලා. නමුත් හිතාදාගන්න බැරුවයි හිටියේ. දැන් අද මේ වෙනකොට මේ තරුණයා ඉතාම සුවදායක වාස කරනවා බොහෝ පින් දහම් කරන විතරන්නේ තමන්ගේ අපි වැඩිය මුදුන් අවවාද මසීලේ ආරක්ෂහරගණඩ කියලවය හතර ගැනම තිහොඳින් භාවනා කරන හොඳින් ඉන්න කෙනෙක්. එත මානසික සුවතාව ඇතිකරගණඩ ලෝකේ ඇත දැන ග්ඩ න ක අතින් වැරදි වඩ පුළුවන්. ඒ සිද්ධ වෙන වැරදි ප්‍රබල වුනොත් ොහමමාරු ගැලවන්නට නමුත් හැබයි ගැලවඩ පුළුවන්කමකුත් තියෙනවා. කොහොම නමුත් එක පැත්තිකින් ඔ වෙච්ච වැරදි හින්ද හරියට මානසික සුවතාව ැතිවෙන නිත් පැත්තෙන් වැරදි කරමින් ඉන්න ගොඩත් මානනිසික සකතාව නැත. ඒගැන් තමන්ට නවත්තගණ්ඩ ුවමුණාව තියනවා නවත්වාගණඩ බැරි වැඩ. බොහෝ මෙත් තියනවා. අඩුමගානයේ තිීන මිද්‍යය පවා හෙමයි. ඒක කියැනි කුසලේ වර්ධනය කරගන්න, සභා පස්සා කරනං කුසලස් උප සම්පදා කියන ගාතාව. අපි නිබන්ධව මාතෘකා කරගන්න මේ වගේ වෙලාවට ඒ අහි මොනකාරණාවක් ඉන්ඳහරි කුසලය වර්ධනය කරගත්තු තේ තැනැත්තාට කිසි ආකාරයකින් ගැටලුකාරරි ත්යක් එනෙ ැ. කිසිම ආකායකින් ගැටලුකාරී තත්ත්වයක් එන්නේෙ නැහැ මොකද කුසලය වර්ධනය කර ගැනීම කිය එක සිද්ධ කරගන්ට පුළුවංකම තියෙන හින්දා එක බැරි දෙයක් නව එක පුළුවන්දයක්.. ඉතිං ඔය විදිහට අපේ පැත්තෙන් අපි සම්පූර්ණයම අවශ්‍ය කරන වැඩපිළි වෙල හදාගණ්ඩම දුක් කියන ඒ එකක් මේ වර්තමානය තියනවා නැතිකරන්න පසුතැවැලිහිද මේ වෙලා මානසික සූතාව නැතිවෙලා තියෙන පුුවන්. එකක් ඒ අනිත් එක තමයි තමන් කරන මොහොතය කරන වැරදිහින්ද. නවතාගන්නට නොහැකිව මේ මොහොතේදී සිද්ධ කරන වැරදිහින්දා මානසිතුව සූතාව නැතිවන හුඟක් කෙලාවට. අර්මන් එකැකිව්වේ වැඩක් කරන්න ුවමනාව තියාගෙන වැඩක් කරට බෑ කියලා කියන්නේ පැහැදිලිවම ඉතා පැහැදිලිවම අයි කිසිීම කාරණාවක් නැහැ මේ පසු තැවෙන්ඩමයි වෙන්න. ඔය දැන් පාසල් යන කාලේ මේ පින්නන්තයට මත ඇති ඇැත විභාගයක් කරන කාලේ සෙසෙන් පසල් යන කාලේ විභාගකට පාඩංකරගණඩ බැරිවෙච්ච දවස්ස හඩුමගනි රෑට හිතාග නීටිය තරමට වැඩ ගඩට බරිවිච් දස්තුොල්ට පහුවෙන්ද දේයට බොම පිඩාකාර එකමිත් අපි ඒ එක දන්න ඒ කාලේ. තිීනමිද නිසා. හිත පීඩාවට පත්වෙලා දැන් අපි ඒයේ සාකච්ඡා කරපු සංගාරව සූත්‍රය සංගාරව සූත්‍රයට අනුව ඉතා පැහැදිලි මේ අපිට අශ්‍ය කරන තැන්ට යාගන්්ඩ බෑ අපිට අශ්‍ය කරන තැනට යඩ බෑ මේ නිවර ධර්මයන් හිඳ කියලා එතන තියෙනවා ඒ ඇන්න මේ බොහෝ පාවිච්චි කරපු මේ බොහෝ බහුලව භාවිතා කරපු ගාතා ධර්මයන් පවාදැගේ සංගාරව ්‍රහ්ණ හනි මාන්ත්‍ර කියලාන ඒත් වැටහෙන් නැති වෙලාවක්ෙනවා ඒවගේම වැඩිය භාවිතා නොකරපු මන්ත්‍රපවා වැටහෙන වෙලාවකුත් දෙවා කියලා ඒවෙලට බුදුරජාන්ේ දශනා කරන්නේ බලඩ කාමච්චන්දයා විසින් මැඩගෙනකැ යට කරගෙන ගිහිල්ලා. පෙළෙමිින් ඉන්න වෙලාවා අන්නේ වෙලාට දන්න ටිකවත් මතකෙන ්‍යපාද තින මිදේ උදච්චකුච චිචා කිය. නීවරණ ධර්ම වලින් මැඩගෙන ගිහිල්ලා ඒවයින් පෙළිමින් ඉන්නවන යම් කිසි කෙනෙක් අන්න ඒ වෙලාවට කොහොමත්ම අවශ්‍ය කරන වැඩපිළිවෙල සිද්ධ කරගන්ට බැරි බව. අවශ්‍ය කරන වැඩපිළි වෙල සිද්ධ කරගට බැරි බව මේ බුදුරජාන් දේශනර ඇතිද තවදයක් තනට එකතුන එතෙන්න්ටයි දැම් මේ අවධනයම කරන්න ඔනන් ක තිරම මාන්සි සුාව ඇතකර ගැීම සඳහා මේ මේ කාමච්චන්දය දුරුකර ගැනීම පිළිබඳ යථභූත නුවන නැත්තේ වේද එහෙමත් ප්‍රශ්න ඇත්තේ න. ඒක ඇන්නේ මේ හරි උපන් කාමච්චන්දය තමන්ගේ හිතේ හරිටම නැති කරගන්න කරමේ යම් කිසි කෙනෙක් දන්නන්නේ නැත්තා. හරි උපන් කාමච්චන්දය හරියටම නැතිකරගන්න ක්‍රමවේදය යමෙක් විසින් නොදන්නේ නම් අන්න ඒ නොදන්නාකමම ඇති විසාාල ගැටලුවක් බවට පත් වෙලා. ඒ නොදන්න කෙනාට තමයි අන්න අර ප්‍රශ්නය එන්නේ. එතකොට කොයි වෙලාවෙද දැන ගණ්ඩෝනි. අපේ පින්නත්න මේ සතියම අපි පාවිච්චිකරුව අපූර උදාාරණය. මේක මේ විදිර කරලම බලන්ඩ කොයි තරන්නන් තමන්ට ලාභයක් උපතිනද කියලා අපරු මුදාහරනය තමයි වාහනයක් එව මතකනේ. වාහනයක් එලවන්ඩ ගිහාම. කරදරයක් නතු ඉස්සරහට යන්ඩ නං වාහනය අරගෙන අපි දන්නවා මේ අශලට බ්‍රග්හණ් ෝනය අශවෙලාටේගේ වැිරණ්ඩෝන අ වශවෙලට වමට දකුණට ක පණ් ඩෝනය අශවෙලාලට හෝන් ගහන්්ඩෝනෑ හැත මේ ඔක්කොම කරණ්ඩෝනේ ඒක පිළිබඳව මනුසේක් පාරට පයිනකොට ඒ මොහොතෙම තිරිංග තද කරණ්ඩෝනී කියලා සංඥාව එනවා එක අනතුර එන්න වෙලාවෙම අදාළ සං්ඥාව ඇවිල්ලා ඒකට අදාළ දෙ කෙරෙනෝ අපේ මනසේ හරි කවුරුහරි ඇගට නැත්තං යනවාහනට පපුත් පැත්තකට වාහනය අරගණ්ඩ වමට ක පන්්ඩුව න දකුණට ප්ඩ උන ඔක්කොෝො පිඳ සං්ායන නවත් ගණ්ඩ උන්නන් සඥාය නොම වෙලා වේගේ වැි කණ්ඩ ුන සංඥායන ඒ එන විදිර අපි මනසිකාරයක් හදාගෙන අපේ ගමන අපි යන ලෞකි කරමුණකට හ ලෝකෝත්තර අරමුණුකට හෝ යනකොට. අපිටත් ඇගේ හැප්පෙන්ට එනවා තිරිග තද කරඩ වෙනවාඒගේ වැඩිර් ල්ලාට වැඩිකරන්ඩෝනේ පැත්තට යන්ඩෝන පැත්ත න්ඩෝන. වගේ බේරිලා අන්ඩෝන මොනොයින්ද. නවර දර්මුණේ එනම් මනුස්සයා පාර පයිනකොට ඒවෙලාවේ තිරිංග තද කර න්නත් තංග තින් වැඩ නෑනේ පසෙ තිරිංග තද කරට වැඩන්න. ඇත පාරය පයිඩ කලින් මෙයාම දෙෙක්ැටලක පෑගුවට මේ යාමට වන ලා තිරින ත කරන්න පුළුවන් කියලා දැනගෙන හිටිය කියලා ොරකන අද ලාදම කරන්නඕන. අන්නේ වගේ උපන් කාමච්චන්දය උපන් මන් උපන් ව්‍යාදය තින මිදේ උදච්චකු කුචා චිචා කිය කියන්න මේ මේ සියලූම නීවරණ ධර්මයන් තමන්ගී හිතේ පහල වෙන වෙලා වෙනකොට. හිතේ පහල වෙන වෙලා වෙනකොට ඒ වෙලාවම මේ කාර්තාවය සිද්ධ කරන්න ඕනිේ හරිද. ඒ වෙලායෝ මේ කර්තාවේ සිද්ධ කරණඩ ඕනේ එහෙම නැත්තං බෑ. ඒ වෙලායෝ මේ කාරණාව සිද්ධුවඩ ඕනේ හම නැත්තම් බෑ. අන්න ඒක තමයි අපේ පැත්තෙන් අපි දැනගත යුතුම කාරණාව තේරුම් ගණ්ඩම ඕන කාරණාව.රි එතකොට අපිට පුළුවන් මේ දේවල් හරියට බල්ල හදලා සිද්ධ කරගණ්ඩ බැරි නැහැ. හොඳටම පුළුවන්. ඒ කියන්නේ ද උප ද ර මගේ පත් මචන්ද නතිකරගට ්‍යපාදයක් උපදිනකට තින ද ප ර රක කරන්න ලොක්කම දරලතාව හොයාගෙන එන්න ඒ දුර්ලතාවේ නැති කිරීම මේ මානසිකත්වය අපි ඉතා මොද මිනිහි කරලා මිනිහි කරලා මෙනිහි කලේ මානසිකත්ය උපදින විදිහට හදාගන්නවා කියන්න ඒ මානසිකත්වය උපදින්න විදිහයට හදාගන්නවා කියලා කියන්නේ කිසිම දෙයක් නැහැ ආය කියන්ට දෙයක් නැහැ ඒක ආය මේ හරි පුදුම වැඩක් ඒ මානසිකත්වය හදාගන්නවා කියලා කියන්නේ. ක්‍රමාණුකූලව අධ්‍යැකීම් ලබමිනුයි හදන්නේ අපේ පින්නත්න තමන්ගේ පැත්තෙන් ඔයි නිවරණ ධර්ම එකක් හරි අයින් වෙනකොට. හරි එකක් හරි අයි වෙනකොට මෙන්න මේ වගේ දැනෙන්නේ පහමයින්නකට දැන හැටි ගැ එක එක ඒවෙලාව අයින්කරගන්ඩ වශච කරන වැඩ පිළිවෙ උදාකර ගන්නකොට කොයි තරන්නම් ලාබයක්ද සිද්ධ වෙන්නේ කිය එක ගැන හොඳට මතකතියාගණඩ හරියට මෙන මේ වගේ කියලා. ඇත්තරම අපි නය කරන්න ඉන්න. නයක්කරගෙන පොලීගෙවගව ඉන්න. නයක් අරගෙන පොිගෙවගෙව ඉන්නෙනට පොලියගෙවෙනකොට යන්තම් පොඩි සහනයක් තියෙන. හැබැයි. මේ නය බර කියනක හැම් වෙලේම තියන මේ මාසි පොලියිගල ඉවර නොර ආයගවන්න පැහ අය හෙටත් තිවන්ට පැ අන්නේ වගේ. අපි බලන්ට රාගාී කෙස්ථර්මල්ට යටට වෙලා ඉන්න කෙනෙක් තමන්ගේ ප්‍රියෝපද වන කෙනෙක්ව දකිනෝ. දැක්කහම සතුටයි හැබැයි ඒ වෙලාය මහනවා හේට කොහොමද අනිදද කොහොමද නෝ. මේ හැම වෙලාවක මොකක්ද තියෙන් මේ හැම වෙලාවකම තියෙන අ අ දැක මේ පීඩනේ දකිින් ඕනු දැඟිති අද දැක්කට ම අද දැක්කට මදි යාන හට කොහොමද කියහන්නේ හෙට දකිින්ට නැතිවේදූ කිය බය තියනවා. මේ හම්බෙලා ඉන්න වෙලා. බරෙන් විදහස්සීමක් නෑ. හැබැයි අසුභයාදී වේදනනු ප්‍රසනවාදී වඩලා ඒ ඇතුළ තියන තන්හාවා යිංකරගත්ත ගමන් මොකද වෙන්නේ අන්න. රස්ටෑන් මාර්ගය වැඩීම තුළින් ඒ තන්නාව තුනී වෙන කොටත් මොකද වෙන්නේ අර බරෙන් නිදසුනගේ නයක්කරගෙන බරෙන් නිදහස්සුන වගේ. අසනීපයක් හැදිලා හොඳ වුණාවගේ ඒ හැමවෙලාකම සතුටක්ද නැද්ද. නයක් අරගෙන තිබිලා සම්පූර්ණ නයගෙවාදාන්ට හැකියාවක් ලබෙන. එම හැකියාවක් ලබෙනවා කියන්නේයි කිසිම කතාවක් නෑ. කිසිමම කතාවක් නැහැ. අනි වාරෙන් මොකක්ද තියන්නේ තියන්නේ පුදුමාකාර සතුටක් අන්න ඒ වගේ සතුටක් තින ඊළඟට අසීපයක් හැදිල හොඳ වුණගේ අන්න ව්‍යාපාදයෙන් යම් කිසි කෙනෙක් අතමි දෙෙනවාන යම් වෙලාවක අන්නේ වෙලාවට තියනමකක්ද අසනීපයක් හොඳ වනාවාගේ අදහසක් තින විදදේ යම් කිසි කෙනෙක් අයි වෙනවාද තියන විද්‍යායිංගලා මේ පින් අන්තය දන්නවා දන්නවාද තිීන විද සම්පූර්ණයෙන් අංුනොත් යම් ිදිහකි විශ්කම්බට ප්‍රහණයක් සිද් ව නොත්න් ආෝක අත්ත ඉින්න පුළුවන්කමත්තින කැන මේ ධර්මාලෝකයන ධර්මය තුළින් උපදින ඇත්තටම යම් කිසි කෙනෙක් මේ ෝබාස කියලා කියන තත්වයටට අත්දට පුලංකමත් තියෙනවා පින්නත්නී අපි හිතමු යම් කිසි කෙනෙක් ගන අන්දකාරයක තියන අධික ගනන්දකාය තියන තැනක අඩියලා භාවනාව කාරම්භ කරා කියලා ඇස්තික පියාගත්තහම වටේට ගන අන්දකාරය තියෙන බව දැනෙනු වටේට ගන අන්ධකාරය තියන බව දැනෙනු හරි දැන් එතකොට එහෙම දැනෙන ගතියක් එහෙම දැනෙන ස්වභාවයක් තියන්නේ එතකොට මේ දැන් බලන්ඩ මේ භාවනාව වර්ධනය කරමින් ඉන්නකොට තින මිදය ෙනක සම්පූර්ණයයට වඋනොත් විෂ්කම්පන වසයෙන් එයාට දැනෙනවා ආලෝකමත් ස්වභාවයක් තමන්ඟ වටේ තිෙන බව. ඒකන් හරි නිකං අපහිතමකෝ හඳේලිය වගේ ති ගන හදේලියක් වගේ තියන තැන ඇස්තික පාගතු අපිට තියනමිටේට පිරීල තියෙන ලෝකයක්ත් තියෙනවා කියලා අන්න ඒ වගේ තත්වය ති සහරකට්ියය ඒක රත්්‍රැවටනවා. නොමුත් එවැනි මානසික තත්ත්වයන් තුළ හරියට කොයි වගේද දැනෙන්නේ එත්තට හට නොගයක්ත්තමගේ කම්මැලිකම කඩාගත්තකම දැනෙන්නේ. ඉරේ විලංගුවයේ හිරවෙලා හිටිය කෙනකොට ගැලවඩහක්බුණ වගේ. ඒක හරි පුදුමයි තෙක් බලටක ර ලංගුවේ ගලාලඉන්න කෙනෙකට ඒහිරෙන් දහස්සනාව කොච්චර සන්තෝස ඇත්වෙනද කියලා බලන්න මානසික සුවතාවේ ඇතිවෙන හැටි කාමච්චන්දයෙන් අංගෙනකොට ව්‍යාධ අන තිී තිද ගන්නට උදච් කක්කච කියලකෙන මහර කලක පසු තැල් පසු තැවිල්ලට හිරවෙන එනෙන හරි ිකක් කාටහරි මෙහ කාරකම කරන්න හිරවනාවගේ කියන්නේ මට ඉහලින් කෙනෙක් මාපාලය කරන්න පටන් ගත්තව කියන ැ දර ප ලන් දර පලන්න ඇතකොට දඩුවමත් දුනතේ දඩුවම විදිින්ට වෙනවා. ඇගේ ස්වාමියකුට අහුවෙච්ච දරුණු ස්වාමියෙකුට අහුවෙච්ච මේ කාරයකුට කියන කියන දේකරන්නටනවා උදක්් කොක් ුච්ච කියන ස්භාව ගන බුදුරාන් වන්සේ දේශන කළ තින හෙම. අන්න ඒ ස්වාමියයාගින් අතමිදනොත් පන්නත්න. කිසිීමම කතාවක් නෑ. ඒ ස්වාමියයාගින් . යම් විදිහකට අතමිදීමක් සිද්ධ වුනොත් ය මොන්නම කාරණාවක් වත් නැහැ පුදුම සතුරක් උපදිනවා එක දන්නවාද. ඒ වගේම තමයි අන්දකාරය ඉන්නවාවාගේ අ කාන්තාරක ශේමභූමියකට යන ඉවවක්වත් දන්නේ නැතුව. අතර මංල අතරමං වුණ කියලා කියැන්නේ ගැටඩුවක්න. කාන්තර යකොට පි බලන්නොට මොුවත් මග සලකරුණන පාලන බලන අතේ තියෙන්නේ මේ වැලි ඉර නගෙන බහින පැත්තනුව තමයි අන්තන් හරි මේ හඳ නගෙන බහින පැත්තා අනුව තමයි දිසාාව හොයා අන්න පුළුව ඉතින් දන්නවනං හරියටම නැගෙනහිර පැත්තේ සේම්භූමයක් තියෙනවාකෙන බයනතවය අන්න පුළුව අතර මං වුණාව රමංගුණනා වෙන්න ැන් කොයි පැත්තටේ අන්න්න තිනවද කියෙන දන්නේ නෑ දැ මොන පැත්තර අන්න තියෙනවද කියෙන දන්නේ නෑ නමුත් හැබැ අතර මංල ඇතුරු කොච්චර මාසික පීරණ තිනවාවද ආදිසියේම සේමභූමයක් කම්බුණ අතර මං වෙච්ච කෙනෙකුට මොුණ තරම් මානසික සුවය ඇතිනද අන්න මේ ධර්මය ගැන මට යායුතු ගමන ගැන තියෙනවා සැකයක්. ඒ කියලා කියන්නේ මං කොහොමද මේ පස්චත්තාපයන් මං කොහොමද මේ දේවල් නැති කරගන්නේ අයින්කරගන්නේ කියලා යම්කිසි ආකාරයක සැක සංකා සහිත බවක් තිබේ. අන්න ඒ සැක සංකා සහිත බව සම්පූර්ණය සම්පූර්ණය ඒවෙංවෙච්ච ගතියක් තමයි පිනත්න විචිකිච්ා දුරුණ හමතියෙ නෙ හරිර සේමභෝමයක් හම්ඹුනාා වගේ. අන්න ඒ සැකයක් නෑ මට මේ ධර්මය තුළ අනි වාරයම සැනසීම මේ සියලුදුක් නැතිකර ගැනීමක් තියෙනවා කෙනෙක දැනිලා සම්පූර්ණය සැකයා ඉඟුනාට පස්සේ පුදුමාකාර ස්කෝදායක තත්ත්වයක් තියෙන අපේ ජීවිතය ඉන්නකොට අපිට ඔය මොනවාහරි. ප්‍රශ්න වගේයක් තියෙනන අහවල් කෙනා මට මෙහම කලා ඔයින් වැඩියම පීර තිෙන නසික සුවතතාාව ඇත නැත මං කාර්ය බහුල වෙලා මට විවේකයක් නැහැ අන්න එහෙම තියෙනවා න. පින්නදදිව විවේකය කියලා මේ සරිගරට විේකේ ගැන තුමයි ගොඩක් කටියේ හිතන්නේ. හැබැයි එක මොහෝතක ඉන්න මානසික විවේකය අර ලොකු විවේකයක් ලබා දෙනවා මේ මානසික විවේ සුවදායක සතුරුදායක ත්වය දන්වද මං මේ පින්නන්තායක හනවා හිතේ පීඩ ඇතුව ඉන්නකොට කායිකව හරි ප්‍රශ්න තියන. අය හිදෙනවා හරිද ඒ විතරක්න වැඩක් කරන්න හිතෙන්නේනෑ එහෙම ලොකු පීඩාවන් තියෙන මුුණල්ලගනින්නේ. හැබයි මොනතරම් වැඩරත් මේ පින්නනන්තය දැක ඇති සමහර පුද්ගලයෝ හරියට වැඩ කරනවා හැබැයි හිනාවෙලාමඉන්න පොඩ්ඩක්ම හිළුවක් කරගෙනම හැම වෙලේම හිනාවෙලාඉන්න ඉන්න පුළුවන් තරන් හැම කෙනත් එක්කම හොඳින් හිනාවෙලාඉන්න උදේ දන් සන්තවසියෙන් බොහෝ වැඩ කරන ඉවා න්න එතනත් ඒ තියෙන්නේ මානසික සුවතාවය මේ මානසික සුවතායවල් අයිට ප්‍රධානම හේතුවක් තමයි ය තිීනමිද්ද කඩාගණ්ඩ පුළුවන්ක විලාට කාමච්චන්දය කාමච්චන්දයවල් වගේ දේවල් ලොකු පීඩන තමන්ට ඇතිවෙච්ච දේවල් විදර්සනාවකින් හෝ කලයාානමිත්‍රාශ්‍රයකින් හෝ අධිෂ්ටානයං හ වීරීං හෝ මෝනෝහරි කුසලයක් වර්ධනය කරලා මේක යන්තන් යටපත් කරගෙන අතිදිට පින්නත්නී තමන් ගැන තමන්ට පුදුම හිතේ ඔය නීවරණ ධර්ම තමයි ඔය හිත්වොල දුක් ඇති කරවන්නේ මම එක කියන්න ඕන ධර්මය අවබෝධ කරන්ඩ ඕන සමුච්චේද ප්‍රහාාණය ආදියට පෙර විශ්කම්බන ප්‍රහණය කියන තැනේදී අය අපිට මොකුත්ම කතා කරන්න දෙන්න විච්ච කාමයෙහි විච්චා අකුසලයෙහි දම්මයෙහි සවිතක්කන් සවිචාරම් විවේගයම් ප්‍රීතිසුකං ප්‍රීතිය සහ සැපය විවේකය හින්ද මැතිවෙන විවේකයක් ඇතුව ප්‍රීතිය සහ සැපේ විින්ඩ තියෙන තැන නීවරණ යට පත්වෙන තැන උපරිම මානසික සුවතාව කියල වමං ඒකයිඒ මේක ගැන බොෝධව කතාරන්න තියන කතා කරන්න ඕෝනේ දිිට්ට දම්ම සුක විීරණය කල කියන්නේ එක ඇයි අපේ ඉන්න මේ සරීරයේම පුදුම වදයක් දෙන්නේ දන්නවනේ බඩි ගින්නද පිපාසවද ධඩියධානයවා සීසල ඇතිවෙන ඒවා නලියන ඒවා කසන ඒවා ධන ඒවා හරි මේ ොක්කොමත් එක්ක ශරීර හැබිලේම හොල්ො හොල්ලඉට වෙලා සරිීරයේ දැනීම කියන එක අපිට නොදැනෙන තත්වට ආවද පුද්දුම සැපයක් දඇන්වා විතරන්න වෙයි ඔය නිීවරණ ධර්මයන්නවොට යට වෙලා ඒවා අපිෝ ැඩැගෙන ගිහිල්ලා තියෙන ඒ පිඩිත තත්ත්යෙන් අයිං ුනාද පුදුම සුවයක් දෑනවා හරි පුදුමාකාර සුවයක් දයින අන්න ඒක තමයි අපි තුළ තියෙන්ට ඕනේ ඒ සුවය අත්විෙන්දින කෙනාට ඕන අියෝගෙකට තමන්ගේ හිත ශක්තිමත් ඕනම අභියෝගක හිත ශක්තිමත් මොන්නනම තත්වය යටටතේ හරි තමන්ගේ කටයුතු ටික සිද්ධ කරඩ දෛරයක් ශක්තියක් තියෙන අනිත්්‍ය එක තමයි ඒවායටවෙලා චිත්ත ඒ කාග්‍රතාවය අත්විදින කෙනාට කෙටි කාලයකදී පැදිලිවම ට හානි වෙනකොට අියෝගොල්ට මුුණ දෙඩ වෙනකොට යම්යම් ආකාරයක ව්‍යසනකාරී තත්ත්වයන් එනකොට හරිමතීරණය ගණ්ඩ ඕන වෙලා වක්කක කෙනෙක්ු හරිම තීරණය එක නැතං ඔක්හොම පටලගන්නවා හැම දේම පටලගන්නව නැත්තං අන්න එතන තමයි අපි තේරුම් ගණ්ඩඕන හුග තේරු ගණඩන දවල්ම කියන්නේ ජීවිතයට එකතු කර ගණ්ඩම ඕන මේ දේව. එම නැතිනං අපි අප්‍රමාන ගැටලුවකට මොනපාන හරිද හදිසිුණු කියවන කොරහැ කටයේවත් අතදාගණ්ඩුවත් බෑ කියලා එතරන් ලොකු තැනකටවක්වා ඉතින් කොමද සියුම් සියුම් ේවල් සිද්ධ කරන්නේ ඒහින්දහා ඔය අනුගේ දේවල් හින්දා හරි මොන හරි දෙයක් තමන්ට නොලැබිච් දෙ නොලැබච්දයක් ගැ දුක්ත් නක කියෙන ෙන මච්චන්දය ඔය වැඩිය එම දුක්තියනවා ගණඩ බොත්තු හ ඩිමට ලැබකර දෙමපියන්ගේ ලැබුුණනැගේ වුරදු ාමස ඇත වීවා. ඒකා මච්චන්ත තියන්නේ. තමන්ගේ බාහු බල්ලය යෝදලා පොඩඩි කාලෙන්දම දැන්හරි කමන්න පුළුවන්තැන කින්දර සූදානම් වෙන්ට. ගොඩක් දෙමමාපියන්ට වයසටයනකට හතුන් යම් කිසි ගැටුවත් වේන. ඒ තියෙන ගැටඩුව තමයි මේ අපි දැන්නෝ හොඳටම. මට ුන්නම් පොඩ නීප තිය තියෙන සායගත් බගන්ඩ වේදනා අනාසකයක් පාවිච්චි කරන්න තනියම පුළුවන්. ලොකු දුකන්න අනේ මට සලකන්නං කොහොමද සැලකවේ මට කොහමද මේ මිනි සුකරන්නේ කියලා අතිවිසාල ගැටලුවක්කේ එක. එකෝම ළඟ තියරන්නේ කාමච්න්දය කවුරහරි සැලකුව නැත්ත හිතර දුගක්ෙනවා කියෙන. හැම ම කියන අප පින්නනන්තයිට මානසික සුවතාවෙන් යක්තව ජීවත්වනය ගැන අප ඉතා කරන්නේ තමන්ගේ හැම වැඩක්ම හරි තමන්ගේ හැම කටයුත්තක්ම ඉතාම හොදින් කරන්න තැඩි අධිෂ්ඨානයක් ගන්න ඉතාදර අධිෂ්ඨානයක් ගණ්ඩ මොකද කරඩ ඕනේ තමන්ගේ හැම කටයුත්තක්ම තනියම ඉතාම හොදින් කර ග්ඩ ුවන් විදිහ සැලසුම කදාගණ්ඩ ඔය කාමච්චන්දාදී අයිංකර ගණ්ඩ පුළුවන් මංකයන්නේ ඒකයි ඒවත් එක්ක කවුහරි කෙනෙක් අප උදව්කරොත්තු දැනෙනවා ලොකුලාභයක් වනා කියලා. උදව්කරොත් දැනෙනවා ලොකුලාභයක් වනා කියලා ඉතිං ඒක හින්දා අපි හිතන්න පොඩ්ඩක් හොඳින් හිතඩ හරි ගොඩාක්දුරට අපේ ජීවිතවල තින්නේ අපේ ඇතුළින් හදාගත්ත ප්‍රශ්න අපේ හිත ඇතුින් කොහෙ හරි තැනකින් උපද්ධවාගන්ඩ පුළුවන් වුුණොත් අනිත් අය මත රඳාපවතින්නේ නැති ප්‍රීතියක් දැන් නය මුදලක් අරගෙන පොලීගෙවගව ඉඳලා ඒ නයබරෙන් නිදහස් වනහම මේ ගෙදර න්න හහින්දවක්වත් වෙන හිදක්න්නේ තමට ප්‍රතියක්ක ොති නායබර නිහස්සච න්නේ වගේ කාමච්චන්දය කියලා කියන්නේ දැක්කරූපාය දකිඩ අහපු සද්දායහන්ඩ විදපු දේවල් නැවත විදිින්ට විඳින්ට විඳින්ට කියලා තියෙන අධික කැමැත්ත විසින් කරන පීඩනය අපේ හිතට කරන පීඩනය තමයි කාමච්චන්දය කියලා කියන්නේ අන්න ඒ කාමච්චන්දයෙන් සම්පූර්නයම බැහැරවීම ඉවත්වීම කියන එක අපි අනිවායෙන්ම සිද්ධ කරගතයුතු ය. ඉතිං ඔන්න ඔය තත්ත්වය තමයි අපි තේරුම්ගන්ඩ ඕනේ මේ තත්ත්වයෙන් තමයි අප අතමි දෙන්ඩ ඕන කොයි විදිහකින් හරි එකයන්නේ ඔය නීවර ධර්මෝොලින් ඇතිවෙන පීඩාවෙන් ඒ පීඩාවෙන් අතමි දිනකොට ඇතුළෙෙන් උපදින සතුරුව මන්දැ කිවගේ ඇතුළෙන්ම උපදින සතුරත් තිනව සහ මානසිකවිවේක ඇත්තිනවා කාටවක් වත්දෑ අය මානසික පිටනයක් ඇති කරන්න ොන්න තරම් දේවල් අඩුත්. ඕනම දුකක් විදිින්ට වනත් අසනීපයක් වනතුවන් නිකන් කියන්න යම් කිසි විදිහකින් අතපපයක් කහෙමනා කියඩකෝ. ඒත් පුළුවන්න සන්තෝසය ඉඩ. හරි අතපයක් කහෙමුණනා කියඩකෝ කෙනෙක් දුකෙඉන්න. තව කෙනෙක්ේ අතපයි අහිමීමට එක්ක සතෝයගට මුණද. අතපාය අහිමිවෙච්ච කෙනට අතපාය හහිම වීම නිසාත වෙච්ච තුවාල ආදිය හින්දා ඇතිවන අධිතර දුකක්තියන. ඒ මදිට හිතේතුක කුත් යෙන අනිත් එක්කෙනනට කායක වැඇතිය වන අධිකර දුක්්ි තියෙනවා හැබයි මානසිකදුග නැත්තා අන්න බලන්ට එවැනි තැන්වලදී අපි සුවසේවාසය කරනවා ඉතාහා සුවසේවාසය කරන තමන්ගේ ශක්තිය උරගා බලන්ට ලෝකයට බාර දෙෙන් දෙපා ෝකට බාර දෙෙන්ටඩපා මන්ගේ ත පිළිබඳව ගන්න තීරණ ග්ඩ යට දුක් ඇති කරවඩ බාහිර ෝකයට බාර දෙෙන්ඩිපාඒ වහ ගණ්ඩ බාහිර ලෝකයේ නිසා දුක් ඇතිවෙන ස්වභාවයෙන් පොඩ්ඩක් අතමි දෙට බල එහෙම නැති වනොත් කව දක්ත් අපිට දුක්කලින් අතම දෙන්ඩ පුළුවන්කමක් නෑ ඔය කොටුවම හේතුව ඒක දෙවලට මේ ලෝක තියෙන දෙවල්ලට අපි වටිනා කන්දදිලා අනුන්ගේ ක්‍රියාවලට අනුගේ වචනවට ලොකු වටිනකම දඩිා න මක් හැම මකි ද ය කියනෝ මදක තියාගඩ අනුන්ගේ ක්‍රියාවලට අනුන්ගේ වචනුවට ලොක වටිනාකන් දෙන්නේපා අනුගේ නරක ක්‍රියාවලට ප්‍රතිචාර දක්වුණො කියලකැන් අපි ඒට වටිනා කන්දීලා අනුන්ගේ නරක වචනවලට ප්‍රතිසාර දක්කුණනෝ කියලැන් අපට වටිනා කන්දීලා ඒක විතරක් කරන්ඩෙපා මොකද ඒ කරා කියලා අපිට ප්‍රයෝජනයක් නෑ ඒ එක දෙෙන්ඩුවෝන එකමටනාකම අපේ හිතේ වට්නාක මක්නෙවෙ අපි මේක මේගේ නපුරු ක්‍රියාව නපුර වචන මොනම ත්වයකින් හරි නැත්තරම නැති කරල දානවා කියලා යම් කිසි අදහසක් ඇති කරගන්නට හැකියාවක් තියෙනවලන තමාන්ට අන්න එතනදී පුළුවන්කම තියෙනවා අවශ්‍ය කරන වැඩපිල් වෙලාක් නිර්මාණය කරගන්න තමන්ගේ පැත්තේ හරිද අවශ්‍ය කරන දවල් උපයාසපයාගණඩ පුළුවන්කම තියෙනවා තමන්ගේ පැත්තෙන් ඒ මොකක්ද උපයාසපයාගන්න කියලා කැන්නේෙ මහා ප්‍රීතියක් තමන්ගින්. උපදවා ගණඩ පුළුවන්කම තිරනොගව වගේ නිවරණයටපත් කරගෙන වේක අත්තිදලා තමන්ට ආය කාග්‍යවත් මත රදාාපවතින්ට අවශ්‍ය වෙන්නේනෑ කාගෙවත් මත රදාාපවතින සතුටකින් ඇති පලක් නැහැ ජීවිතයට. කාගෙවත් මත රදාාපවාතින සතුටකින් ඇති පලක් නැත්තේ. ඒ තැනැත්තාට හෝ ඒ වස්තුවට අපි තුමා ජීවි වස්තුවක් කියලා ඒ තැනැත්තාට හෝ වස්තුවට අනිවාරයම අපේ මනසට ලොකකු බල පෑම කරට ළම මතක තියා ග්ඩු දාහරයක් යන ඔන්නේ බැදී ඇතිකරගන්නවා කාමච්චන්දයන් ඇතිකරගන්නවා කියලා කියන්නේ. තමන්ගේ ළඟතියන ආයු දෙයක් අනුන්ට දෙනවා මටට ඔයා කැමැති වෙලාක ෝකෙන් කොටන්ට කියලා. හරිද දෙන්නේ තමන්මයි. අිමයි දෙන්නේ අනුන් අයුදරගෙනෙන්නෑ අනුන්ට අයුදරගල අපට කොටන්න බැහ. මොකද කෙන තමන්ගේ අර කියන්නේ නවකතාවේ කියන ආකාරයයට කිව්ෝොත් සාමාන්‍යෙන් කියන්නේ හදවතේ ඉඩක් දෙනවා කියලා කියන්න නේද ඔය කියන්න ඉති නේද හදවතේ ඉඩක් දෙන්ට කියලා කියන්නේ වගේ අපේ හදවතයේ ඉඩක් දෙනවා කියලාැන මේ මස්වලින් හදිච්ච මේ පුංචි මේ අර මස්කෑල්ල ඉඩක් දෙනවා කියලක නෙවෙෙහි හිදවස්තු ඉදවා කියලා කෙවේ උපදාන ඉරිද දෙෙනවාෙ එක එක තව හරි. එතකොට අපේ ඇතුලාන්තයේ බැඳීමට ඉඩ දෙනවා කියලා කියන්නේ අපි ළඟතින ආයුදය අපි අට දුන්න. අපි ලඟතියන හොන්දට කැපෙන හොන්ට රිදන ක්‍රරිද දෙෙන්ට කැපෙන ආයුදයත්ම ලඟ තිබ වගේ කාහරි දුන්නා දෙන්නේ ඒ යුය කැමිතිලාක මට කොටන්ට කියලා. එතකොට අපි කෙනෙක් එක්ක බැඳීමක් ඇති කරගන්නවා කියලා කියන්න පෙන් නත්න එයාට කැමති වෙලාවක මගේ හිතරිද වන්න පුළා. බලන්නපොඩ්ඩල්ලඟ ඉන්න තමන්ට බැදීම් තියෙනයට අවශ්‍යනං කැමති වෙලාක මගේ හිතර බලපෑමක් කරන්න පුළා. නපුරවාජනයක් අන් කියීන ගවිතර ඇතින්න වෙනවාක්ත්ව පුරුවචනයක් ඕනෙත්න. මූුණ දිහා බලන්නතුව කතා කරන්නතුව හිටියොත්. මේ ඉන්නවා මෙන්න මූුණ දහබලන්න කතා කරන්නෙත්ද. කොහොම තරිදිල්ල තමන් රරිද්දි අන්න බලන්න තානක කරම රිදන්න පුළ. එවැනි තත්තකට පත්වෙලා මගේ ජීවිතය ගැෙනියනවා කියලකන්නේ කිසිීමම තේරුමක් නැති වැඩා. අනුම්මත රදාාපවැතිලා මගේ ජීවිතය සතුට තියෙනවනං ලොක අභාග්‍ය සම්පන්න කාරණාවක්. ඒක හරියන්නෑ. ඒක කොහොමත්ම හරින්න වියයුත්ත ඒක නෙවේ. වියයුත්ත අනුම් මත රදාාපාතින සතුටක් නෙවෙේ. තමන්ගේ ඇතුලාන්තේ තියෙන සතුට ඇතුලාන්තයෙන් උපදින සතුට කිසිම කෙනෙකුට අනුම්මත රඳාභවතිම විතරක් නෙවෙයි කිසිම කෙනකුට වෙනස් කරන්න බෑ කියනතරවා. ඉතින්ට අබියෙන්ඩ ෝන. කිසිමම කෙනෙු තමන්ගේ ඇතුලාන්ත සතුට වෙනස් කරන්නට නොහැකි වෙනස් කරන්නට නොහැකි කියන ගැම්බූරු මානසිකත්යකට අපිියන්ඩෝන ඒ ත්වය හදාගණ්ඩ ඕන පින්නත්න ඒක හදාගණ්ඩ තියෙන්නේ නිවරණ ධර්මයට පත් කරන එක මයි. ඉතිං නීවරණ ධර්ම යටපත් කරන්න භාවිතා කරන්නේ සතරකමට හන සතරකමට හන හර්යට වඩනෙනෙකට නිවර ධර්ම ස්මතුතිලා වෙන්නේනෑ එතකොට සිිතත් විදක පත්න පුලන්කමතියවා නිර ධර්ම ස්මතු ල එන කියන කියන්නේ යා ඉතාමත්ම ප්‍රබ මාංසිකතර ඇතරම දිහන මටමකට එනවා. ලොකු වාසනාවක් ඇතිකරගන්නේ සසර ජීවිතේම ඇතිකරගණ්ඩ පුළුවන් ඉහළම සැපවේදනාවක් තමයි සංසාරික ජීවිතය අපි බොහොම කලාතරකින් උපදවාගන්නයක්කඉතින් ඉවැනි තත්වකට පත් එච්ාය මේ ලෝකේ නැතුවහෙමනෙවෙයි. එවැනි තත්වකට පත්ව එච්චායි මේ ලෝකේ නැතුව නෙවෙයි ඕන තරගඉන්න. දිහන් ලලාබී භික්ෂූන් වහන්සේලා අතිතේදිත් වඩවාසය කරා වර්තමානයත් තින්නවා අනාගතයේදීත් පහල වෙනවා මේ ධර්මය තියෙන තා කල් කිසිමම කිසි ගැටලුවක් නැතුව අවශ්‍ය කරන හැම දේම සකස් වෙන බව අපි ඉතා හොඳින් මතකතියාගන්නට ඕන හරිද ඉතිං ඒක හින්දා අපේ ජීවිතය නිවැරදිකර ගැනීමේ වැඩපිරිිවෙල මානසික සුවතාවය ඇතිකර ගැනීමේ වගකීම තියන්නේෙ තමන්ට අනුන් පෙනේ මානසික සුවතාවය ඇතිකර ගැනීමේ වගකීම තියෙන්නේ අනුන්ට නෙවෙයි තමන්ටයි. රි අනුන්ට නෙවෙයි තමන්ටයි තියෙනන්නේ හොඳින් මතකතියාගන්නට ඕනේ ඒ කරන්න බැරි දෙයක් නෙවෙයි එක කරන්න පුළුවන් දෙයක් ඒ නිසාවෙන් හැමනිමේෂයක්ම ඔය වගේ ස්ථාවර තත්ව එකට පත්තෙන්ට අපි ආර්ථික ස්ථාවරය. එකඒ එක ස්ථාවරයන්ති න මානසි ස්ථාවරයකුත්තිෙන්ටන ොකද ොකද ස්ථාවරයයක්තිවනවා කියලා කියන මානසික ස්ාවර කියල කන්නන්නේ න ම අනුම්මත රඳාපවතින්නේ නැති සැලෙන්නේ නැති තත්ත්වයකට පත්වෙනවා කියන එක. අනුම්මත රඳාපවතින්නේ නැති සැලෙන්නේ නැති තත්ත්වයකට පත්වෙනවා කියන එකයි මානසික ස්ථාවරය කියලා කියයන්නේ මොකද ඒ කරන්න පුලුවන් දෙයා. ඉතින් හෙම කරම අපි මේකන වෙන්ඩෝඋනදේ නේද. පෙන්ඩෝනදේ ඒ කරමු අපි කිලා කියන්නන්නේ මම යජාවක් කරන්නේ මහත් කරන්න මේ පින්නන් අයත් කරන්න අපි සන්තෝසයහිමු. මේ ඉපදිච්ච ලෝකයේ ඒ මොකටද මේ පීඩාවන්තියාගෙන ඉන්නේ. මට කර්මාණ රූපෝය තියන්නේ වටිනව දෙයක්කඔය කර්මාණ රූප කියන එක. ඔයි කර්මය ගැන හොදට අපි සතියක් කතා කර්ඩෝන. හරි කර්මය කියලත් කියෙන එකේ තියෙන භයානකම අපි හොඳින් කතා කර්ඩෝන සහ. ර්මය තියන සැබෑ ස්භාව එතකොට ළඟඉන්නට බයිනක දෙෙස්දවල් තියනක සම්පූර්ණයෙන් ඇැතිවෙලාන. හරි ළඟ ඉන්නයට බයිනක දෙෙස්දවල් තියනක සම්පූර්ණය නැතිලානවා කර්මය කියයන එක මොකක්ද කියලා අපි හරියට තේරුන්ගත්ත නම් පින් නත්ති. ඒක නිසා. කෝ මහරි අපි කරණ්ඩෝඕන වැඩි කර මුහ මේ ජීවිතය සාර්ථක කරගණ්ඩ ධර්මය තුළින් ලබාගත යුතු පන්නරය කොයි විදිහක හරි ලබාගණ්ඩෝන ඒ සඳහා. හැම කෙනෙකුටම ශක්තිය ධෛරය වීරය අධිෂ්ඨානය වාසනාව ප්‍රඥාව ලැබේවා කිලවෙ ප්‍රාර්ථනා කරනවා හැම දෙනාටම සම්මා සම්බතු සරණයි. ආකා සට්ටාජබුම්මට්ටා දේවා නාගා මහිද්ධිකා, පුුණ්ඥන්තං අනමෝදිත්වා චිරංරක්කං තුසාසනං, චිරංරක්කං තුදේශනං චිරංරක්කං තුමං පරංතිී. පි නිවසේදර ධර්මේශ්‍රවනය කරපු මේ පින්නන්ත පිරිසට අදදවසේ මේ ධර්මය ශ්‍රවණය කරන්නට ඉඩාවකාස ලැබෙන්න්නේ කලෑනත දායකත්වය ලබාද දෙන පිනන්ත පිරිසවගේම ජයමග රූපානි කාර මණඩි පිනන්ත දරුවන්ගේ සත් ක්‍රියාවන් හේතුකොට ගෙන ඉතින්ගේ දෙපාර්ශයටම ප්‍රාර්ථනා කරමු මේ ජීවිත සාර්ථ කරගණ්ඩත්න් සසර ජීවිතය සූපත් කරගණ්ඩත් මේ සියල පුුණ ශක්තියෙන් හේතුව ඒවා ඇැබී තියන ව්‍යසන කාරි කායේදී කිසිදු ආකාරයක මානසික කායික පීඩාවකට පත්නුවන්නට හේතු සකස් වේවා. සසර වසන තා කල් කලන ්‍රශ්‍රීල බේවා කිසිදු පාපමිත්‍ර අසරකට පත්නොේවා උතුම් සැනසීමෙන් සැනසෙන්න්නට මේ ධර්ම දානම පුුණෙ කරම හේතුවක්ම වේවා කර ප්‍රාර්ථනා කරමු යිතින් අදවසි කල්ලාානිත දායකත්ව වය සඳහන් කල තියෙන්නේ කිරිබත්ගොඩ සැද හැති දායක පිරිසක් විසින් කියලායි. ැනවේ උපන්දිනයේ සමර ෙමමුල්ල පතිදිච මා වික්‍රමණනාක මන යටට ෙ පාතාා කරන්න අද. මීට වසර අටකට පෙරම මේ පරලයාන ේදන උපාරි ධර්මරත්න වික්‍රණනායක පියානන්ටත් මේ පින් අනුමෝදන් වේවා කියන කාරණාව සඳහන් ක තියනවා. හැත්ත එක්ව උපන්දින සමන්නන චද්‍ර මහි පා ෑනන්ටත් ේත්පතිීම සදහත් මීට වසර නමක පෙරමේගේ ප්‍රේම දා ර සිං පියාන්ට පෙම න ෝදනාවේවා දේක න්වාන්ස තු හා සංගරත් ට ධර්ම ශ සිද වා දධ පනිස. හේතුවේවා කියන ආකාරෙන් ඔබ පැහැම දෙෙනනවෙනෙන් උසස්ම ප්‍රර්ථනාවක් සිද්ධ කරමින් කටයුතු කරනම කිරවාත් කර ප්‍රදේශේ සැද හැති දායක පිරිසක්කව සිංකෙල සඳංකරතින් තයේබලාපරොත්ති ආකාරයටම පෙෙන්මුල්ලේ පදිංචි මල්නී වික්‍රමණයක එවගේම චන්ද්‍ර මහිපාලම ඇනිියන් ඇතුළු ඒ සියලු දෙනාටම මේ සියලු පුුණන්න ශක්තිීන් හේතුකටගෙන යහපත් උපන්දිනයක් වා දීර්ඝායෂ වේවා ඒදාකත්ය දරන සියලු පින්වන්තය හමදනට දර්කාශව නික චරජවන ලබවවාසන තුන් ධර්මය අබෝධ වන්නට හේතුවේවා. එවගේ ඔපාරි ධර්මලත්න වික්‍රමණයක වගේම ප්‍රේමදාසරණසිංහ පියවරුන් ඇතුළ මේ පරලොග සසිලු ඥාතන්ටදම මේ පින්න හොදන් වේවා ඇය අතන්ද සුගතිගාමිවා සුගතතියෙන් සුගතතිර පත්වේ සාන තුම් නි නින් සැසේ. මදිනාට මුතුම් චදර සස්ධර්ම අබදධ සඳහම මේ සියලු පුර්ුණ ශක්තිීන් හතුවක්ම වේවා කිලබි ප්‍රාර්ථනා කරනවා හැමදිනාටම සම්මා සම්බුත්සරණයි. னா ධருமதேஷனா நரம்பி ට ජயமக TV YouTubeூப் நாளிக்காව சப்ஸ்கிரைப்් කර சீனுுவக்குුණ கிளிக் කරන්න